श्रीलंका मल क्रीडा इतिहासे सुवर्ण युगे बिहु प्रवीण तरोक सबक अदापी संद्र कथाभाग्य दिने ओ नमीन रंग विमलवंश आई बो रंगय आई बोन रंगय दे मे ओलंपिक दिदा वर्षे ओब मल क्रीडा सुवर्ण युगे प्रवीण क्रीडगे इतोट ए ओलंपिक दक्को ए मेदी ओबगे आरंभे सिद्धवन्ने किसेदगे अपडे देनकन्ने ओ मल इतकोट मे आरंभ मेमगम को अभी मैं पासल मट्टीदम पासल मट्टीदम क्रीडा करवा पोड़ कल जात्यंतर तरंग सहभागी रट नियोजने करम पोड़ी पासल मट्टी लमे कोमद क्रीडावट एनोनी कोई विधीट अड़ी अड़ी एनोनी अद्देक शील तेक्तम मम मैं ओलींपिक दक्वा मे गमन कैंड ई थिंक अवृद्ध विस्तृति मैं ओलींपिक सहभागे ಮೈತನ ಲಾಭಾಲಮ ವಯಸ್ಸಿದ್ದಿ ಅವ್ರದ್ದು ವಿಸ್ಸದಿ ಮೀಟರ್ ಹಾರಸಿ ಹತ್ರ ಸಹಾಯ ದಿವಿ ಮೇ ಕಂಡಾಯಮಟ ಎಕತೂನ ಏಕಿದಿ ಅಪಿ ಒಲಿಂಪಿಕ್ಸಲ ಸಿಡ್ನಿ ಒಲಿಂಪಿಕ್ಸಲ ರಿಲೇಕೆ ಸೆಮಿಫೈನಲ್ಸ್ ದುವಲ ಅಪಿ ಲೋಕೆಮ್ಮ ದೊಲಸ್ವನ ಸ್ಥಾನೇಟ ಆವ ಏಕನ್ನೆ ರಿಲೇ ಟೀಮ್ ಎಕ ದಕ್ಕಮು ದಕ್ಷತಮ ಕಾಲಯ ಸ್ಥಾನೇ ಈ ಸೀಲುಮದೆ ಒಯ್ ವಿದಿರ ತಮೈ ತಿಂ ಒಲಿಂಪಿಕ್ එතකොට මේ ඔබ ඔලිම්පික් වගේම තව ඒෂියන් තරග ඒ අතීත පොඩ්ඩක් මතක් කරොත් ඔව් මම ආසියාතික සාෆ් ගේම් ගෝල් මෙඩලිස්ට් ඒෂියන් චැම්පියන්ෂිප් 3 ටයිම්ස් තුන් පාරක් අපි ගෝල් මෙඩල් අරන් තිනවා 4x4 රිලේ එක ඒෂියන් ගේම්ස් බ්‍රොන්ස් මෙඩල් එක කොමන්වෙල්ත් ගේම්ස් වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඔය වගේ ගොඩාක් දේවල් ජාත්‍යන්තර නියෝජනය කරලා තිනවා රට වෙනුවෙන්. ඒතරම් ගේ අපි මේ සමාජ මාධ්‍ය හරහා දකින්න ඔබ සෑහෙන මෙහෙවරක් කරන්න හදන මේ ඔලිම්පික් දක්වා යන ඉතාමත් කුඩා ළමුන්ට. ඒතර ඔබගේ සමකාලීනවන පිරිසක් ඉතිරිනවා. ඒතර ඔවුන් මේ මෙම ක්‍රීඩාවේ දැන් නිදන බව පේන්නේ නැහැ. ඒතර ඔබ මේ සෑම විටම දකින්න ඔබ කුඩා ළමයා පවා උනන්දු වෙන. ඒ සාමාන්‍ය මොකද ඔබ ඉලක්කයක් තියනවාද? ඔව් ඒකේ මෙහෙමනේ මෙහෙමයි. අපි ක්‍රීඩා කරන කාලේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ඒක ඒක වෙනමම පැත්තක් මං හිතන්නේ ක්‍රීඩකෙක් වුණාම ඊට වඩා දෙයක් තියෙනවා අපි රට වෙනුවෙන් කියන්නේ අපි ලබාගත් අත්දැකීම් ඒ අපි ගියේ තරඟවල ඒ සීලුම දේවල් පොඩි ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම අපිට දෙන්න පුළුවන් ක්‍රීඩකෙක් විදිහට අපි ඒ විදිහට ඇවිල්ලා ඊට පස්සේ පුහුණු කරුවෙක් විදිහට අපි අත්දැකීම් බෙදාගෙන අපි අනාගත පරපුර හොඳ තැනකට අපිට ගේන්නේ කියන්නේ ක්‍රීඩකයෝ විදිහට ඒ කියන්නේ අපිට ලෝකයා එක්ක ගත්තොත් අපිට ආර්ථික වශයෙන් मोन हेम पेत्म अभी पल्लेट अभी क्रीडक दक्ष क्रीडक अभी हों दक्ष क्रिकेटर्स फुटबॉल प्लेयर्सला एथलेटिक्स पेत्ंग सील मल दक्ष मल क्रीडक अभी लोकेट अभी ओण दिन अभी एगो तरंग कर फुलवा यह लोके बला अभी कोई वगे रटक कटे अभी मोना लेवल लेकिन जयग्रहण आप रटन हों लोक मटे में जयग्रहण इतकोट अभी गो ඒකට තමයි මේ අපේ පොඩි අයව මම ඇත්තටම මේ පොඩි තැන ඉඳන් පොඩි අයව හදාගෙන ඉන්නේ මේක මම දීප ව්‍යාප්තව කරන්න හදන මගේ වැඩසටහන මොකද මගේ ක්ලබ් එකක් තියෙනවා රේස් කෝස් ඇත්ලටික් ක්ලබ් කියලා ඒකේ සම්පූර්ණයෙන් මම කරන්නේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට පොඩි ළමයින්ගෙන් පටන් අරගෙන අපි සංචිත හදලා ඒ වගේ දේවල් කරලා මට විශාල ඒ කියන්නේ ව්‍යාපාර ප්‍රජාවෙන් මට ගොඩක් උදව් තියෙනවා ස්පොන්සර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ කියන උඟුලා වැඩේ පටන් ගන්න එන්න ඒ වගේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා ඒ කියන්නේ පොඩි ළමයින්ව ඉස්සරහට ගේන්න. ඒතරංගය දැන් මෙව වර්තමාන තත්ත්වය බලන විට ලංකාවේ මල ක්‍රීඩාවේ මොන වගේ තත්ත්වයක්ද තියෙන ඉතමත් පසුබෑමක් වගේ දකින්න පේනවා. ඒතර ඔබ දකින්න විදිහට මොන වගේ තත්ත්වයක්ද මල ක්‍රීඩාවට ලංකාවේ තියෙන තත්ත්වය? ओ लंकाय मलल क्रीडाव गत्तम ए कालिंदम गत्तम अपे रटे इन क्रीडकेयो बोहोम पुदुम दक्षता तीन क्रीडकेयो अपे रटे इंदला तीनो अदटा तीनो काटवते के नहीं कियन बे क्रीडकेयंगे हकियाव उपरिमाय दे मेवरा उनात अपिट ओलंपिक्स वल्ट मेपा मे मे टोक्यो ओलंपिक्स वल्ट अट देनेकट वडा मलल क्रीडावें सुदुसुमन लबले अन्न तिब्ब अवस्थावक तिब्ब හැබැයි අපි මග අරගත්ත එක අපි ක්‍රීඩකයන් වර්ධනය වෙන ඉතින් ඒවල් මේ වගේ සාකච්ඡාවක් නෙමෙයි ඒකට ඊට වඩා පුළුල්ව සාකච්ඡා කරන්න ඕනේ ඉතින් මේ ක්‍රීඩාව මෙහෙම පසුබෑමට ලක් වෙන්න තවත් ප්‍රධාන හේතුව තමයි සුදුසුකම් නැති පුහුණුකරුවෝ සුදුසුකම් නැති පුහුණුකරුවෝ මේකට ඇතුළු වෙලා තියෙනවා ඒතකොට ඒගොල්ලෝ බලන්නේ මේ ළමයව හදන්න නෙවෙයි
ළමයාගේ ක්‍රීඩාව දිනු කරන්න නෙවෙයි. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්න තමයි මේ පුහුණු කරුවෝ කියලා කොට්ටාසයක් ඉන්නෝ. මේක දැන් හැමතැනම විහිදිලා තියෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ මේ ළමයාව දිනවන්න ඕනේ. මෙයා මේ ජයග්‍රහණය ගන්න ඕනේ. ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ මේ රටට දෙයක් මේ ළමයින්ගෙන් දෙන්න. ඒගොල්ලෝ බලන්නේ තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න එක තමයි ඒගොල්ලෝ බලන්නේ. ඉතින් නෝකත් බොහොම ලොකු ප්‍රශ්නයක් අපේ රටේ. ඉතින් අපි මම ඒකයි දැන් මං පුළුවන් ඉදිරියට පටන් ගන්න අපේ පරණ දුවලා තියෙන ක්‍රීඩකයන් මේක අනිත් පැත්ත පෙරලන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක තමයි මම මේ පටන් ගත්තේ. ඒතකොට මේක බලලා තව කට්ටිය එකතු වෙයි. ඉතින් ඔන්න ඔය වගේ වැඩසටහන තමයි ඉතින් කරගෙන යන්නේ. රංගය ඒතකොට මේ මල ක්‍රීඩාවේ වර්තමාන වෙන විට රජයේ මැදිහත් වීම කොයි මොන තත්ත්වයකටද තියෙන්නේ? ඔව් රජයේ මැදිහත් වීම කියන්නේ අපි හිතනවාද මේ වෙලාවේ අපිට හම්බෙලා ඉන්න හොඳ ක්‍රීඩා ඇමතිතුමෙක් මොකද මීට පෙරට වඩා ගොඩක් දේවල් ක්‍රීඩා ඇමතිතුමා හරහා අපේ ක්‍රීඩකන්ට ලැබෙනවා. ඒක වෙනම ඒක ලොකු රුකුලක් ක්‍රීඩාවට. හැබැයි ක්‍රීඩාව කියන්නේ පවතින රජයෙන්වත් දේශපාලන අධිකාරීන්වත් යැපෙන්නවත් ඒගොල්ලෝ දෙන දේ බලාගෙන ඉන්න කොට්ටාසයක් වෙන්න බෑ ක්‍රීඩාව. ලෝකේ මලල ක්‍රීඩා හරි මොන යම් ක්‍රීඩාවක් හරි ලෝකේ ගොඩාක් ඉහළ තැනක තියෙන මේ රටේ තියෙන දේශපාලන අධිකාරියවත් දේශපාලන උදව් අතපෙවීම් ඉන්න නෙවෙයි. ඒක ඒ කියන්නේ අපි මලල ක්‍රීඩා සංගමේ ඒ සංගම් වල තියෙන හයිය. ඒ හයියත් එක්ක තමයි මේ ක්‍රීඩාවෙන් ඉහළට යන්නේ. මොකද ක්‍රීඩකයා දැන් අපේ රටේ ගත්තොත් කොච්චර දැන් අපේ හයියෙන් දුවන ක්‍රීඩකයෝ ඉන්නවා, හොඳට පණින ක්‍රීඩිකාව ඉන්නවා. ඒගොල්ලන්ට කිව්වොත් අපි ඔයගොල්ලන්ට මෙච්චර ගෙවන්නේ නැහැ. ඒක අපේ ක්‍රීඩකයන්ට වැඩ නැහැ. අපේ ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ දක්ෂතාවයට කොහොමත් යනවා. ඉතින් රජය උදව් කරන එක වෙනම කතාවක්. මම කියන්නේ මේ අපි සංගම් ටික, ඒ කියන්නේ මල්ල ක්‍රීඩාද ඉතුරු සංගමේ තමයි වැඩි බාර දුර කටයුත්ත තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේක වගකීම හරියට අරගෙන කරන්න ඕනේ. රංගය දැන් වර්තමානයේ ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒතකොට මේ වැඩපිළිවෙලේදී රංගයට මෙතනින් එන්න, කියන්නේ අපි දැන් සම්බන්ධ වෙන්න ඕන විදිහ, අපි දැන් කුඩා ළමුන් සිටිනවා. එතකොට තව මේකට උපකාර කරන්න පුළුවන් අය එහෙම ඉන්න මොකරි? ඔව් දැන් මේක සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේ ටිකේ ඔන්ලයින් එකේ ළමයින්ට ක්‍රීඩා පුහුණුවක් ලබා දෙන ඔන්ලයින් එකේ ඕනම එකිනෙට එකට සහභාගි වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම මුදල් අය කිරීමක්වත් මොනවාක්වත් වෙන්නේ නැහැ. ඒක අපි නිකන් කරන දෙයක්. ඒ වගේම මම ටොරින්ටන් ක්‍රීඩාංගණයේ හවසට පොඩි ළමයින්ට ට්‍රේනින් කරවනවා. ඉතින් ඒකෙත් මම කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒතරංග මේ ඔකට මොකක්ද තියෙනවද මේ ස්ටෙප් මොන හරි තියෙනවද ඔකේ? දැන් අපි දැන් සාමාන්‍යයෙන් දැන් කියන්නේ තරග ජයග්‍රහණය කිරීම දක්වා ඒතරංග වැඩපිළිවෙලක් තියෙනවද ඔකේ? ඒ යන ක්‍රමයක්. ඔව් දැන් මෙහෙමයි. දැන් පොඩි ළමයි දෙමව්පියෝ ඇවිල්ලා අපේ ගාවට ළමයින්ව දානවා. මේකේ ප්‍රධානම හේතුව තමයි ඔය සමහර පුහුණු කරුව ගාවට ළමයින් ගෙනාම ඒ අපි හොඳටම දන්නවා මේ ළමයා මලර ක්‍රීඩාවට සුදුසු නෑ. අපි මෙයාව වෙන එයාව සුදුසු එක්ක වෙන ක්‍රීඩාවකට. අපි ඒක කියන්නේ නෑ අර ඒ ළමයාව එතනම තියාගෙන ඉන්නේ. ඒක බොහොම වැරදි. මොකද ඒ ළමයාවත් නාස්ති කරන අර දෙමව්පියන්ගේ බලාපොරොත්තු නැති කරන එහෙම බෑ. දැන් මම කියන්නේ මගේ ළඟට ආවත් මලර ක්‍රීඩාවට සුදුසු නැත්තම් මං කියනවා අනේ මෙයාව මේකට කරන්න බෑ. මෙයාව මෙන්න මේකට දාන්න. මේකට මෙයා දක්ෂ ඇති. සමහර කරලා හොඳ දක්ෂ පිහිනුම් චූරයක් වෙන්න පුළුවන්. අපි මේ නාස්ති කරන්නේ. ඒකෙ හින්දා මම අදීරියෙන් අදීරිය කියන පොඩි කාලේ එක එක ගේම්ස් කර කර හැම දුවන්න ආපු පල්ලියට එකපාරට දුවන එක කරන්න බෑ. අපි වෙනමම මේගොල්ලන්ට වෙනම වැඩසටහනක් තියෙන්න ඕනේ. ඒකට එක එක ක්‍රීඩාවල් හරහා එක එක දේවල් උනන්දු කරවන්න ඒගොල්ලන්ට ක්‍රීඩාවට ආස වෙන විදිහට ඒ වගේ වැඩසටහන් හරහා තමයි කරන්නේ. ඒගොල්ලෝ ඉහළ මට්ටමට ගේන පාසල් මට්ටමේ මුලින්ම කොහොමද යන්නේ, ඊට පස්සේ කොහොමද ජාතික තලයට එන්නේ, එතනින් ජාත්‍යන්තර තලයට එන්නේ කොහොමද අන්න ඒ වගේ ප්ලෑන් එකක් ඇතුළු තමයි කරන්නේ. එතකොට මේ රංගයට මොකක් හරි අදහසක් තියෙනවද අපි කුඩා ළමුන් සම මලර ක්‍රීඩාව දැන් ගෙදෙන ක්‍රීඩිකාවන්ට උපදෙසක් ලබා දෙන්න? මේ කොවිඩ් 19 එක්ක පුහුණුයි ඔබ පුහුණු කරුවෙක් හැටියට මොන වගේ දෙයක්ද උන්ට උපදෙසක් ලබා දෙන්නේ? උපදෙසක් විදිහට දෙනවා නම් දැන් මේ කාලේ මම හැමතැනම කියන දේ තමයි අපිට ගන්න පුළුවන් හොඳම දේ මේ වෙලාවේ. ඒ කියන්නේ කිසිම වසක් විසක් නැතුව අපේ ඇඟට ගන්න පුළුවන් හොඳම දේ දාගන්න පුළුවන් හොඳම දේ තමයි ව්‍යායාම. දවසට පැය භාගයක ව්‍යායාම වැඩිහිටි කුඩා ළමුන් කියලා නෑ. දවසකට පැය භාගයක ව්‍යායාමයක් අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද අපේ සමහරක් කාලේ අසනීප වුණාම අපි ඩොක්ටර්ස්ලා ගාවට යනවා බෙහෙත් ගන්නවා. නමුත් අපිට ඉන්න හොඳ ඩොක්ටර් කෙනෙක් අපේ ඇඟ ඇතුලේ. ඒ ඩොක්ටර්ව අපි ඩොක්ටර්ත් එක්ක ගනුදෙනු කරන්න අපි එයා ඉල්ලන්නේ මොනවා කරන්නද ව්‍යායාම ටික කරන්න කියලා. එතකොට එයා අපිව බලා ගන්නවා. 99%ම අපේ ඇඟ ඇතුලේ තියෙන ලෙඩවලට ඒකේ 99%ම අපේ ඇඟ ඇතුළෙම තියෙන ඒවා හොඳ කරගන්න පුළුවන් ප්‍රතිකර්ම. ඉතින් ඒ ගොඩක් අය ඒ පැත්ත දන්නේ නැහැ. ඉතින් මම උපදේශයක් විදිහට දෙන්නේ පුළුවන් තරම් ව්‍යායාමත් එක්ක ඉන්න ඕගොල්ලන් ගොඩාක් දේවල්
ජීවිතය ලබා ගන්න පුළුවන් මේ කිසිම මේ කියන්නේ ප්‍රශ්නයක් නැතුව අතුරු ආබාධ වලට ලක් වෙන්නේ නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ව්‍යායාම තුලින් බොහොම ස්තුතියි අපේ YouTube channel එකට ඔබගේ වටිනා කාලය ලබා දුන්නට ඔයාලට බොහොම ස්තුතියි මල්ලී ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා මේ කරගෙන යන වැඩසටහන හොඳට සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා ජය වේවා